এরবার সাপে বলো মেয়ে ক্যাপসুলেশন কে লাভে কালিং কা তাগারা এগে মেয়ে কোটাস দিয়া হিডেন করলা নিত্তি কাবিরে সামান মেয়েদের মানে মেয়েদের মেয়ে ভেরিয়েবল সাধন হবে অ্যাট্রিবিউট প্রাইভেট কেলা এরবার সে এবারটা আপনি অ্যাক্সেস করান দেন না ইউজারটা আপনি বেনামা মেথড ডেকিং গেট কেলা ডেটাটি কারাগেন তো সাই সেট কেলা মেথড ডেকিং দামায় এই ভ্যালিউ সাপডেট করানি আপনি হাতে আলাদা ভেরিয়েবলস মেনু এরিয়া ඒ ලාස් එකම තියෙන ඒවට ක්සස් කරන්න බෑ වෙන මේ මෙතඩ්ඩකින් තම ඒවට මේරිවල් මේ ඩේට පාස් කරන්න අප එක්සම්පල් ලැක් කරගෙන බල ලාස් එක කතා ගන්නවා එන්කැප් කියලා ඒඩවාස මම කරන මෙන්න මේ මගේ මෙතින් මගේ මේන් ලාස් එක මවාස තව ලාස්සයක් කතා ගන්නවා සමයක ප්‍රයිවට් වෙරිබල් ස්ට්‍රීම් වෙරිබල් එකක් කතා ගන්න නේම් කියලා ඉතින් මම මේ ස්ට්‍රීම් කියන වෙරිබල් එකට ඩේටා දාගන්න යූසර් එක ගන්න සෙට් නේම් කියලා හදා ගන්න semang ini ngarang ini string new name kira ini yang ada data this dot name dan ini kata asker new ඊට පස්සේ දැන් අපේ කමෙන්ට් ඩොට් එකක් හරි තවම ටැබ් එකක් හදා ගන්නවා ඒකෙන් තමයි අපි මෙන්න මේකේ තියෙන ඩේටා එක ගන්නෙ ඒකට අපි එතන දා ගන්න ස්ට්‍රීම් එකකින් රිටර්න් කරන්නේ ස්ට්‍රීම් ටයිප් එක ඉතින් මං get name මෙන්න මේක තියෙන ඩේට එක දැන් රිටර්න් කරන්න ඕන. එතන මම රිටර්න් කරන්න. මේ කීවර්ඩ් එක දාලා. මේ නේම් කියන එක. රිටර්න් කරන්න. එතන මේක තියෙනවා user name. ඩේට ගන්න එකක් ඊට පස්සේ අරගෙන ඒ ඩේටා රිටර්න් කරන කොටස් දෙකක් තියෙනවා. කියන්නේ මේකම ක්ලාස් එකේ. දැන් ඊට පස්සේ අපි කරන්නේ මේ ක්ලාස් එකේ හදා ගන්න ඔබ්ජෙක්ට් එක. මෑන් ඊටපස්සේ මේකෙන් එම්ම කියන එක සෙට් කරනවා නේ මේකට රිස්ට්‍රින් එකක් කියලා නම් අපි මුන්දාන මත සමාන කියලා ඊටපස්සේ මම ඊට පල්ලහෙන් ආයෙ කෝල් කරනවා එම්ම ඩොට් නම දෙන්න කියලා මේක සෞට් එකට දාන්න මෙන්න මේ විදිහට එන අපි මේවා කලින් කතා කරා මේකදී වෙන්නේ මෙන්න මේ ක්ලාස් එකේ මෙන්න මේ ඇතුළේ තියෙන අපිට ඇක්සස් කරන්න බෑ ඒවා වහලා තියෙන කොටස් ඊපස් අපිට ඇක්සස් කරන්න පුළා මෙන්න මේ කොටසින් විතර ඩේටා යවන්න ඊපස් ඩේටා ගන්න අන්න ඒකට තමයි කියන්නේ එන්කැප්සුලේෂන් කියලා අපිට දැන් මේ ඔබ්ජෙක්ට් හදලා මේ ඒකේ තියෙන වේරියබල් උනත් ඇක්සස් කරන්න බෑ දැන් මෙතන මේ මේ එකට හරිනම් මේ වේරියබල් එක දෙන්න බෑ නේම් කියන එක එයා පෙන්නන්න මෙතන මෙතන පබ්ලික් කරත් එහෙම
මේ variable එක. එතකොට මෙතන පෙන්නනවා මේ name කියන variable එකක් තියෙනවා. ඒක ඉල්ලන්නේ string එක. මම මේවා තියෙනවා මේ ඒකට හේතුව ඇවිල්ලා මේ සාමාන්‍ය program එක control කරලා තියෙන්නේ access කරන්න පුළුවන් ඒවා විතරයි දෙන්නේ. ඒ කියන්නේ read කරන්න කොටසයි, කියන්නේ write කරන්න කොටසයි. අන්න එහෙම program එක ආරක්ෂාවට කොටස් කොටස් බෙදලා අපි අන්න ඒවා මේ මෙන්න මේ විදිහට දාලා දෙනවා method වලට. ඒ වගේ අපිට ඕන විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙන අපිට inheritance කොටස. ඒක නම් අපි කලින් කතා කරා මේ super class එක කියන්නේ main class එකේ තියෙනවා sub class එකට access කරන්න පුළුවන් මෙන්න මේ extend කියන keyword එක දැම්මට පස්සේ. ඔගේ මේ child එක නම් super class එකට sub class එකට කියන්නේ child. එහෙම නැත්නම් super class එකට කියන parent class එක කියලා. අන්න ඒ වගේ අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපි මේකෙත් බලමු. මම ඒකට වෙනම class එකක් හදාගත්තා. ඊට පස්සේ මම මේකේ හදා ගන්නවා තව class එකක් parent කියලා. මම ඒ class එකේ method එකක් හදනවා public car කියලා. Mantawi kata mana? Home කියන එක. මෙන්න මේ විදිහට හදා ගන්න මම මෙන්න මේවා තමයි parent class එකේ තියෙන්නේ. ඊට පස්සේ මම ඊට පහලින් තව class එකක් හදා ගන්නවා. Child කියලා. මෙයාගේ එක මෙතඩ් එක දා ගන්නවා බයික් කියලා. ඊට පස්සේ චයිල්ඩ් ක්ලාස් එකට ඉස්සරහින් මෙන්න මෙතනින් දානවා extend කියන keyword එක දාලා කියනවා මෙන්න මේ parent class එකේ නම දෙනවා. එතකොට වෙන්නේ මෙන්න මේ චයිල්ඩ් ක්ලාස් එකට මෙන්න මේ parent class එකේ තියෙන ඕන method එකක් ඕන දෙයක් access කරන්න පුළුවන්. අපි බලමු ඒක ඇත්තද කියලා. මම child class එකෙන් කමල් කියලා object එකක් හදා ගන්නවා. ඊට පස්සේ කමල් මිට කියනවා බලමු යාර පෙන්වනවද කියලා. මෙන්න මෙයා දැන් මෙතන මේ ක්ලාස් එක අපි එක්ස්ටෙන්ඩ් කරලා තියෙන ඉඳලා command dot කියලා තිබ්බ ගාමේ යයි බයි ඒ ක්ලාස් එකේ මෙතන දෙක පෙන්වනවා. ඊට පස්සේ car එක පෙන්වනවා. ඊට පස්සේ home එක පෙන්වනවා. wallet එක පෙන්වනවා. දැන් මෙන්න මේ වගේ අපිට කරන්න පුළුවන්. මේක රන් කරමු. මෙන්න මේ වගේ නේ my home this man තුරු ඉතින් බලන්න ඔයලා නැත් කාර් එකත් ඇක්සස් කරන්න පුළුවන්. ඊට පස්සේ තව එකක් තියෙනවා වලට් එක. මෙන්න මෙතන බලන්න රන් කරමු. මෙන්න මේ විදිහට මේ තොරම ඇක්සස් කරන්න පුළුවන්. මෙන්න මේ සුපර් ක්ලාස් එකේ තියෙන සබ් ක්ලාස් එකට පුළුවන් එක්ස්ටෙන්ඩ් කියන කීවර්ඩ් එක දැම්මම පස්සේ ඇක්සස් කරන්න. එතකොට වෙන්නේ මෙන්න මේ
parent class එකේ තියෙන ඔක්කොම method මේ child class එක access කරන්න පුළුවන් මේ නැත්නම් අපිට මේවා ආයෙ වෙන වෙනම ලියන්න වෙනවා class දෙකක් තිබ්බත් එහෙම දෙකේම ලියන්න වෙනවා ගොඩක් තිබ්බත් ඒ ඔක්කොගේම ලියන්න අපිට මෙන්න මේවා එක class එකක් ලියලා අන්න ඒක මේ extend කරා නම් හරි මේ child class එකේ ඉඳන් parent class එකට එහෙම නැත්නම් sub class එකේ ඉඳන් super class එකට දැන් ඒකෙදි තවුලක් තියෙනවා දැන් මෙයාට මේ ඔක්කොම දේවල් access කරන්න බුලා මම මෙතන දෙනවා මේ මෙතන තුනම access කරන්න බුලා එතකොට අපිට මේ වගේ එකක් නවත්තන්න ඕන නම් අපි කරන්නේ එකක් කොන අපිට බුලා මෙතන private කියලා දාන්න එතකොට මෙයා කියනවා මෙහේ මෙන්න මේ කියන method එක access කරන්න බෑ කියලා එතකොට මේ සම්පූර්ණ එකම අපිට එයාට access කරන්න දෙන්න ඕන නැත්තම් අපි keyword එක පාවිච්චි කරනවා නම් මේ class එක ඉස්සරහට final එක එතකොට මෙන්න මේ දේ වෙනවා child class එක ඉදි කියනවා මෙන්න මේ කියන parent කියන class එකට inherit කරන්න බෑ කියලා මෙන්න මේ child class එක එතකොට මේ ටික මෙතනින් අයින් කරන්න තර් මේ ක්ලාස් එක ඉස්සරහට ෆයිනල් කියන කීවර්ඩ් එක දාලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ කියන තියෙන මේ ක්ලාස් එකේ ඔබ්ජෙක්ට් එක හදාගත්තා. මේකේ තියෙන අපිට මෙතඩ් එහෙම පාවිච්චි කරන්න බැරි වෙනවා. මෙන්න මේකේදී පාවිච්චි කරන අපි කෝඩ් ටික මේ අඩු කරගන්න එකම ක්ලාස් එකක දාලා ඉතුරු මෙතඩ් කෝල් කරලා ඊට පස්සේ ෆයිනල් කියන කීවර්ඩ් එක දාලා අපි ඒ ක්ලාස් එක ඇක්සස් කරන්න දෙන්න මේ ඒක නවත්තලා දැන් ඊට පස්සේ වල මේ පොලිමෝර්ෆිසම් කියන එක ඒකෙදී අපි කතා කරේ මේ එකම මේ ක්ලාස් එක හරි මෙතඩ් එක හරි විවිධ තැන්වලදී වෙනස් විදියට මේ වැඩ කරන එක මෙතන මේ හොඳ උදාහරණයක් දීලා තියෙනවා සත්තු කෑ ගහන විදිය කියන්නේ ඇනිමල්ස් කොහොමත් සත්තු කෑ ගහනවා කියන කතා කරන විදිය ඒ කතා කරන විදියට මේ සතාගේ අනුම භාෂාව වෙනස් වෙනවා. කියන්නේ එකම මෙතඩ් එක මේ වර්ගය අනුම වෙනස් වෙනවා. මෙන්න මේකේ කතා කරන්නේ. ඉතින් අපිට හදා ගන්න පුළුවන්. අන්න ඒ වගේ. මෙන්න මේකේ තේම එකම මිනිසයා ඉස්කෝලේ යනකොට යා ශිෂ්‍යෙක් විදියට යන්නේ. ඊට පස්සේ රස්සාවට යනකොට යා වැඩ කරන කෙනෙක් විදියට යන්නේ. මීටින් එකක දවස යාම. ෂොපින් කරන්න යනකොට එකම විදියට. අන්න ඒ වගේ. මේ වගේ පුළුවන් මේ ජාවලදීත් අපිට පාවිච්චි කරන්න මෙන්න මේ තියෙන එක්සැම්පල් එක මම ගන්නවා මේකෙත් තියෙන මෙතන මේ animal class එකේ animal කියලා method එකක් තියෙනවා ඊට පස්සේ මෙතන දැන් pick කියලා මේ class එකක් හදාගෙන තියෙනවා ඒකේ animal sound එකක් තියෙනවා ඊට පස්සේ dog කියලා class එකක් හදාගෙන තියෙනවා ඒකෙත් animal sound එකක් තියෙනවා එකම method එක මේ අපි කලින් කියන extend කියන keyword එකේ මේ class එක extend කරන animal කියන class එකට ඊට පස්සේ මේ class එකේ තියෙන animal කියන method එක ඊට පස්සේ අපි ඒ හදන object එක අනුව තමයි තීරණය වෙන්නේ මොන මේ sound එක කියලා මෙතන animal කියලා අපිට මෙතන extend කරපු හින්දා මේක නමත් ගන්න බලලා ඒක හදන්නේ අපි animal කියන object එක ඊට පස්සේ animal කියන එකෙන් අපි හදන්නේ එන්න මෙතන හදලා දෙනවා pick කියන ක්ලාස් එකෙන් තමයි මෙන්න මේ my pick කියන ඔබ්ජෙක්ට් එක හදලා දෙන්නේ. මේකත් තමයි my dog කියන්නේ. එතකොට මේ එකම මේ method එක මේ හදන ඔබ්ජෙක්ට් එක අනුව වෙනස් වෙනවා. අපි මේකත් කරලා බලමු netbeans වල. මම මේකට poly කියලා ක්ලාස් එකක් හදා ගන්නවා. ඊට පස්සේ මම හදා ගන්නවා animal all animal කියලා මම හදාගන්න. ඒක මම method එකක් දාගන්නවා. void return type කරන්න. animal sound කියලා මෙතන ටිකක් හදාගන්න. ඒක මම assert එකක් දානවා. මේකට තමයි animal
එක සවුන්ඩ් කියලා. පස්සේ මම තව ක්ලාස් එකක් හදාගන්නවා. මේ සවුන්ඩ් එක මෙතනට එකම කොපි කරලා ගන්න. මේක වන්දන දැස්සේ මම තව ක්ලාස් එකක් හදා ගන්නවා. ඒක වන්දන B කියලා. අන්න ඒ විදියට. දැන් අපි බලමු මේක කොහොමද කරන්න කියලා. මේ දැන් මම මේන් මෙතඩ් එකේ තියෙන ක්ලාස් එකට ගිහිල්ලා මම ඉස්සලාම හදන all animal වලින් object එක object variable එක animal කියලා ඊට පස්සේ මම view එකක් කරන්න. මේක construct එකට දානවා all animal කියලා. ඊට පස්සේ මම මේක animal කියන එකේ තියෙනවා මේක සවුන්ඩ් කියන එක මම කෝල් කරලා රන් කරනවා. එතකොට එන්නේ animal make sound කියන එක. ඒ කියන්නේ මේ all animal කියන එක. ඊට පස්සේ මම මේ all animal වලින්ම තව object එකක් හදනවා. my my line කියලා මම හදාගන්න එක කදනයි කර ගන්නවා. මෙන්න මේ ලයින් කියන ක්ලාස් එක කන්ස්ට්‍රක්ට් එක. එතකොට එන්නේ මෙන්න මේ විදියට අපිට කරන්න පුළුවන්. මේ ඒකට හේතුව ඇවිල්ලා මෙන්න මේ ලයින් කියන ක්ලාස් එක එක්ස්ටෙන්ඩ් කරලා තියෙනවා ඕල් ඇනිමල් කියන එකට. එතකොට මම දැන් මයි ලයින් කියන එක අඩ් ගත්තා. මෙන්න මේක ගත්තා. එතකොටා මේ ලයින් කියන එකේ මෙන්න මේ ලයින් කියන එකේ මේක් සවුන්ඩ් කියන මෙතඩ් එක තමයි කෝල් වෙන්නේ. මේක වෙන්නේ මෙතන ඕවර්රයිඩ් කියලා නะ. මෙන්න මේ ලයින් කියන ක්ලාස් එකෙන් තමයි මේ ඔබ්ජෙක්ට් එක හැදුනේ. දැන් ඒ වගේ අපි මම මේකටත් ඕල් ඇනිමල් කියලා එතකොට මම මේක හදනවා B කියන ක්ලාස් එකේ ඔබ්ජෙක්ට් එක. මේක රන් කරමු. මනුවේ ඉදිරි ඒක මෙතඩ් එක ඕවර්රයිට් කරලා තියෙන්නේ. මේකෙන් කියන්නේ එකම මෙතඩ් එක. ඒ කියන්නේ එකම අපි මේ තැන්ට මෙතනට ගත්තේ මෙතඩ් එක. ඒ මෙතඩ් එක මේ අපි හදන ඔබ්ජෙක්ට් එක අනුව වෙනස් වෙනවා. අපි මේකෙදි ගත්තේ ලයන් ක්ලාස් එක. ඊට පස්සේ මේකෙදි ගත්තේ B ක්ලාස් එක. මේ ක්ලාස් වලින් තමයි අපි මෙන්න මේ ඔබ්ජෙක්ට් වේරියබල් එකක් හදාගත්තේ. මේකෙදි ගත්තේ අපි ඇනිමල් ක්ලාස් එක, ඕල් ඇනිමල් කියන ක්ලාස් එකේ හදාගත්ත ඔබ්ජෙක්ට් එක මේ. මෙන්න මේ වගේ මේ මෙතනක් තියෙනවා. අපිට මේ ෂේප් එක උනත් ගන්නවා. ෂේප් කියන එකට මෙතන මේ ෂේප් එකක් කියවම අපිට හිතා ගන්න බැ මොන විදිහකටද කියලා. අපිට මේ සර්කල් එක ෂේප් එකක් කොහොමද දන්නවා රවුමක් කියලා. එතකොට අපි දන්නවා ඒක ඒරියා එක හොයන්න කොහොමද කියලා. ඊට පස්සේ ට්‍රයැන්ගල් එක කොහොමද හොයන්න කියලා දන්නවා. රෙක්ටැන්ගල් එක හොයන්න කොහොමද කියලා දන්නවා. අන්න ඒ විදිහ. මෙන්න මෙතන ප්‍රතිචාරය වස්තු වර්ගයට අනුව විශේෂිතව කියන්නේ අපි හදන ඔබ්ජෙක්ට් එකට අනුව තමයි මේ මෙතඩ් එක. දැන් අපි මෙතඩ් එකක් හැදුවේ මේක් සවුන්ඩ් කියලා. අන්න ඒ වගේ හදන ඔබ්ජෙක්ට් එක අනුව තමයි ඒක තීරණය වෙන්නේ මොකක්ද කියලා. අනේ මේක මේ W2 ස්කූල් එකේ වෙබ් පේජ් එක ගැන ඔයගලන්ට මෙන්න මේ විස්තරයක් බලා ගන්න පුළුවන්. අපි මේව ගැන මේ කතා කරමු ඉස්සරහට මේ වැඩ කරද්දි කොහොමද අපි පාවිච්චි කරන්න කියලා. ඊට පස්සේ මම මෙන්න මේ
සීරස් එක මෙතරින් නවත්තරම මේකේ මම ඊළඟට කතා කරන්නේ අපි GUI කියන එක. ඒ කියන්නේ graphical user interface කියලා කියන්නේ. දැන් අපි කලින් කතා කරේ මෙන්න මේ කෝඩ් එක. ඊපස්සේ අපි ඊළඟ එකේ ඉඳන් කතා කරමු මෙන්න මේ interface ගැන. මෙන්න මේවත් හදන්නේ මේ GUI hierarchy කියන්නේ මෙන්න මේ අපි හදන object component ඊට පස්සේ මෙතන .com set කළා එහෙම එක එක මේ කොටස් ඇවිල්ලා ඊට පස්සේ මේ user interface එකට එනකොට J panel එකක් උඩ ස්ටිය ලේබල් තියෙන මේ J button මෙන්න මේ වගේ එහෙම එකින් එකට යන්නේ අපි ඊට පස්සේ කතා කරමු කොහොමද මේක කරන්න කියලා මෙන්න මේකට මෙන්න මේ J menu bar කියන class එකේ object එකක් හදා ගන්නවා අන්න ඒ විදිහට ඊළඟට අපි අවසානෙ මෙන්න මේ වගේ සම්පූර්ණ program එකක් හදමු ඒකට මම පාවිච්චි කරන්නේ මේ GUI එකට ඔයගොල්ලන්ට ලේසි වෙන්න නැත්නම් අපිට අර වගේ code කර කර ඉන්න ඕනේ අපි එකක් කෝඩ් කරමු ඊට පස්සේ අපි සම්පූර්ණ එකම NetBeans IDE එක පාවිච්චි කරලා ඉවර කරමු